දිස්ත්‍රික් 8කට බලපා ඇති වියලි කාලගුණයෙන් මේ වන විට පුද්ගලයින් 298,132 පීඩාවට පත්ව සිටිනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන දත්තවල දැක්වෙන්නේ ඒ අනුව පවුල් 74,796 පීඩාවට ලක්ව ඇති බවයි. වියලි කාලගුණයේ ඇතත් නැතත් ජලය නොමැතිව පීඩා විඳින පිරිසක් පිළිබඳවයි මේ ප්‍රවෘත්තිය. නාරම්මල හා පොල්ගහවැල ප්‍රදේශය අතර ඇති බදාකඩ ගම්මානයයි මේ. පවුල් 200කට අධික පිරිසක් ජීවත් වන මෙම ගම්මානයේ ජනතාවට පානීය ජලය නොමැතිකමින් දැඩි අසීරුතාවන්ට ලක්ව සිටිනවා. මේ ලිඳෙන් ලබා ගන්නා ජලය පානීය කිරීමට තරම් නුසුදුසු වත් කිලෝමීටර 2කට ආසන්න දුරක් ගෙවා එන මේ ජනතාවට මේ හැර වෙන පිළියමක් නැහැ. බොන්නත් නෑ නාන්නත් නෑ නාන්නත් සමහර කට්ටිය ඉතින් බයික් වල මේ ටීවිල් වල ආරෙම ඉතින් ගිහිල්ලා තව නාන්නේ බලධාරින්වත් දැනුවත් වෙලා නැත් වැඩි මේ රටෙන් පවතුන උෂ්ණත්වය නිසා ඒක මේ පොදු සැලකිල්ලක් කියලා හිතර වැඩි මේක ප්‍රධාන පාරක් කියලා මේකට මේකේ ටැප් ලයින් එකක් නෑ අතන දැන් මෙතන මේ පාරවල් වල ඉන්න කට්ටිය රජයට වරි පණං ගෙවනවා බදාකඩ ගම්මානය සිට කිලෝමීටර 60කට ආසන්න දුරකින් පිහිටි කුලියාපිටිය පණ්ඩල වැලි අමුණ දූව බැම්ම ජලාශයේ ජල ව්‍යාපෘතිය තාවකාලිකව අත්තිටුවා තිබීම හේතුවෙන් පවුල් 300කට අධික පිරිසකගේ දෛනික කටයුතුද මුළුමනින්ම අඩාල වී තිබෙනවා. අක්කර 300කට අධික භූමි ප්‍රදේශයක වගා කටයුතු කළ මේ ප්‍රදේශවාසීන් දැන් අසරණ වී සිටින්නේ ඒ වගාවන් පවත්වාගෙන යාමට ජලය නොමැතිවීම හේතුවෙන්. දුව බැම්ම ජලාශයේ දීවර කටයුතු කළ ජනතාවත් මේ හේතුවෙන් දැඩි අපහසුතාවන්ට ලක්ව සිටිනවා. දැන් මේ ව්‍යාපෘතිය පටන් අරගෙන ව්‍යාපෘතිය කරගෙන යන්නේ නාත්තන්ඩි පරිශීලකම් කාර්යාල පැත්තට. නමුත් ඔය කටුකම්පල ආසනෙට තියෙන්නේ. ඉතින් ඒකෙන් ප්‍රයෝජනය මේ පැත්තට ටිකක් අඩුයි. මේකට අපේ පැත්තට වතුර ගන්න පුළුවන් මඩ කාණුවක් කියලා එකක් තියෙනවා. හරියට විශාල කරලා මේවා කළා හැක්ලා මේ පැත්තටත් ගන්න විදිහට වතුර ටික රතව ගන්න විදිහට තිබුණොත් හරි. ව්‍යාපෘතියේ වැඩකටයුතු නතර වී දැනට මාස 10කට ආසන්න බව ප්‍රදේශවාසීන් පවසනවා. මේ ජනතාව ඉල්ලා සිටින්නේ මහා ගොඩනැගිලි මන්තිරු 3-4ක් ඇති මහා මාර්ග නම් නෙවෙයි සිය දෛනික ජීවිතයට අත්‍යවශ්‍ය වන ජලයයි.